ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අද සුවිශේෂයේ අපි දකිනවා යුවරජ හෙරෝද් ටිකක් වියවුල් වෙනවා. ජේසුගේ ආරංචිය ගැන එයාට ඇහෙනකොට එයා වියවුල් වෙනවා. එයා කරදර වෙනවා, එයා කලබල වෙනවා. වියවුල් වෙනවා කියන්නේ ඇත්තටම අවුල් වෙනවා කියන එක, කලබල වෙනවා කියන එකනේ. ඇයි එයා කලබල වෙන්නේ? මොකද එයාට හිතෙන්ඩ ගන්නවා මේ එයා මරපු, එයා හිස ගසා දපපු ස්නාවක ජුවම්ද මේ ආය ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් එයාට මොකද වෙන්නේ? එයාගේ ජීවිතේ එයා කරපු වැරදි ක්‍රියාව එයාව මොන තරම් පීඩාවට ලක් කළාද කියලා අපිට ඒ තුළින් දකින්නට පුළුවන් වෙනවා. අපේ ජීවිතවල අපි දකිනවා සමහර වෙලාවට අපිටත් එහෙම ගැටලු ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. සමහර වෙලාවට අපි කරපු දේවල් නිසා අපි තවමත් විඳවනවා වෙන්නට පුළුවන්. ඇයි මං එහෙම කළේ, මං එහෙම නොකර ඉන්න තිබුණනේ, මං එහෙම කරපු නිසා තමයි අද මට මේ දේ වෙලා තියෙන්නේ කියලා හැඟීමක් අපිට එන්නට පුළුවන්. සමහර වෙලාවට අපිට අපිත් එක්ක මේ මායික ඇවිල්ලා කතා කරනවා. සමහර දෙමව්පියන්, සමහර අම්මලා, විශේෂයෙන්ම අම්මලා, ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලෝ කරපු සමහර වැරදි නිසා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එක අම්ම කෙනෙක් කෙනවා මංගාවට, එයා මගෙන් අහන්නට මේක නිසාද මගේ දරුවට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. මොකද එයාගේ එක දුවෙකුට දැන් විවාහ වෙලා අවුරුදු කීපයක් වෙනවා, එයාට දරුවෝ නැහැ. එතකොට මේ දුව හැම විදිහකටම උත්සාහ කරනවා, නමුත් ඒ දරුවට දරුවෝ නැහැ. ඉතින් දැන් මේ අම්මා මංගාවට එනවා අහන්නට, ප්‍රේමන්තේනි, ඇයි මගේ දුවට දරුවෝ නැත්තේ? තවමත් දරුවෝ නැත්තේ ඇයි ෆාද? හැමදේම ප්‍රශ්නයක් නැහැ කියනවා නම් ඩොක්ටර්ස්ලා කියනවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට ඇයි මගේ දරුවට දරුවෙක් නැත්තේ? එතකොට ඒ අම්මා අහනවා මගෙන්, ෆාද, මම අසරණ වෙලා හිටපු අවස්ථාවක කරම කර කියා ගන්නම දෙයක් නැති නිසා මට සිද්ධ වෙනවා දරුවෙක්ව නැති කරන්න මගේ කුසේදී. එතකොට දැන් අද වෙනකොට මගේ දරුවට දරුවෙක් නැහැ. එතකොට දැන් මේ අම්මා වියවුල් වෙලා මේ අම්මා අහනවා, මගේ මේ දරුවා, මම අර මගේ කුසට ආපු දරුවව නැති කිරීමේ විපාකයද මේ දැන් මගේ දරුවා ගෙවන්නේ? මගේ දරුවා ගෙවන්නේ ඒකද ෆාද? මේ වගේ අපේ ජීවිතයේ සමහර වෙලාවට අපි කරපු කියපු දේවල් නිසා අපි විඳවනකොට අපිට එහෙම හිතෙනවා ප්‍රේමවන්තේ. අපේ ජීවිතය නිසා අපි අවබෝධයක් ඇති කරගන්න ඕන. මොකක්ද මේ ලෝකයේ හැමදේම? අද පළවෙනි කියවීමේ ධර්මදේශකයාගේ පොතේ හරි ලස්සනට කියනවා, මේ පවතින හැමදේම නිස්සාරයි, මේවා තාවකාලිකයි. අමුතු දේවල් ඔබේ මගේ ජීවිතයේ සිද්ධ වෙන්නේ නැහැ. මේ 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 සිද්ධ වෙන දේවල්ම තමයි සිද්ධ වෙන්නේ. මේ අමුතු දෙයක් යයි කියලා අපි සිද්ධ වෙලා කියලා කිව්වට මේක මීට කලිනුත්, මීට වසර ගණනාවකට කලිනුත් ඒ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. So history repeats. ඉතිහාසය නැවත නැවත සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා අමුතු දේවල් නැහැ. අපේ ජීවිතේ අපි උපදින්නට අපේ යට ගියාව, අපේ සිදු වූ දේ ගැන අපිට සමහර වෙලාවට මතකයක් නැහැ. නමුත් අපේ ජීවිතේ වැරදි සිද්ධ වෙලා තියෙනවා. වඩාත් වැදගත් වෙන්නේ අපි අතීතයක් ගැන හෝ අනාගතයක් ගැන හෝ නොහිතා ඕනාවට වඩා දෙවියන් වහන්සේගේ අපට දෙන මේ අද දවස ජීවිතේ උපරිමයෙන්ම ජීවත් කරවන එක. එනිසා ප්‍රේමන්තිනී, අපේ ජීවිතවල වැරදි සිද්ධ වෙන්න පුළුවන්, වැරදි සිද්ධ නොවී ඉන්නට පුළුවන්. ඒ සිද්ධ වුණු වැරදි නිසාද අපි දැන් මේ විඳවන්න කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට මට දෙන මේ වර්තමානය හරි හරි බලවත්.
වර්තමානය තමයි මගේ ජීවිතයේ බලය තියෙන්නේ. අතීතයේ නෙමේ බලය තියන්නේ, අතීතයේ සිද්ධ වෙච්ච දේවල් සිද්ධ වෙලා ඉවරයි. අනාගතයේ නෙමේ මගේ බලය තියෙන්නේ, මොකද අනාගතයේ තාමත් මට ලැබිලා නැහැ. මට දෙයක් වෙනස් කරන්න පුළුවන් වෙන්නේ, මට දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ, මට දෙයක් හදා ගන්න පුළුවන් වෙන්නේ, මට දෙයක් නැති කර ගන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ. එනිසා වර්තමානයේ තමයි වඩාත්ම බලවත් වෙන්නේ. වර්තමානයේ මම අතීතයක් ගැන හිතලා මගේ වර්තමානයේ මට මෙහෙම වෙලා තියෙන්නේ මගේ අතීතය නිසා කියලා මම ඒක අතීතයකට ආදේශ කළොත් එතකොට මට කවදාවත් සතුටින් ඉන්න බෑ. එනිසා මගේ ජීවිතයේ සිද්ධ විය යුතු දේ දෙවියන්ට අනුකූලව සිද්ධ වෙන්න ඕන හොඳම විදිහට සිද්ධ වෙනවා. මම කරන්නට ඕනේ මගේ වර්තමානය උපරිම ශක්ති ප්‍රමාණයෙන් මම ජීවත් කරවන එක. මම උපරිමයෙන්ම මගේ ශක්ති මම වර්තමානයේ විඳින එක. මම උපරිමයෙන්ම මගේ වර්තමානය තුළ ක්‍රියා කරන එක. මගේ උපරිමයෙන්ම මගේ වර්තමානය තුළ ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක ශක්තිමත් වෙලා බලවත් වෙලා උන්වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වෙන එක. මගේ වර්තමානය තුළ වෙනස් කරගත යුතු දේ වෙනස් කර ගැනීම. මගේ වර්තමානය තුළ මම හදාගන්න ඕන දේ හදාගන්න ගැනීම. මගේ වර්තමානය තුළ මම මගේ ජීවිතයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම. එනිසා බලය තියෙන්නේ වර්තමානයේ. අතීතයක් ගැන හිතලා කරදර වෙන්න එපා. අනාගතයක් ගැන හිතලත් කරදර වෙන්න එපා. අනාගතයේ සැලසුම් කරන්න, නමුත් වර්තමානයේ ක්‍රියා කරන්න. ජේසුත් එක්ක. ආමෙන්. සුබ දවසක්. ජේසු වෙහිටයි.